පුඤ්ඤාපි සංකාර අපුඤ්ඤාපි සංකාර ආදීන් කෙරෙනුයේ ඉදිරි භවයේ සඳහා කර්ම ශක්තිය සකස් වීම නොවේද? භවයේ නැසීම සඳහාද අවශ්‍ය වන්නේ යම් කර්ම ශක්තියක් කුල නැගීමද? කර්ම ශක්තිය ඉදිරි භවයේද දින යන ආකාරයේ සහ නොයන ආකාරයේ විස්තර කර දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. මෙන්න අපි දැක් ගන්න මෙන්න මේ ටික. පුඤ්ඤාපි සංකාර අපුඤ්ඤාපි සංකාර ආදී කර්මයේ ඉදිරි භවයේ සඳහා කර්මයේ සක්කාත කර්ම ශක්තිය සකස් කර ගැනීම නොවේද කියන ප්‍රශ්නයක් තියෙනවා. මෙතනින් දකින්න ඕන දෙයක් තියෙනවා. මේ පුඤ්ඤාපි සංකාරයි අපුඤ්ඤාපි සංකාරයි කියන එක අපි කෙටින් කියන පින්පව් කියන දෙක. පින්පව් කියන දෙකක් තියෙනවා. මේ පින්පව් කියන දෙකයි මේක තියෙනවා අபிසංකාර කියලා වචනය. අபிසංකාර කියන වචනේ ඉන්නේ අපි කරන ලද පින පවණක් හැමලාවෙම අවිද්‍යාව සහගතයි. අවිද්‍යාවත් අවිද්‍යාව නැත්නම් පව කෙරෙන්නේ නැහැ. පින කියන එක අවිද්‍යාව සහගතව කරන්න පුළුවන් එකක් තියෙනවා. අවිද්‍යාපත්‍ය සංකාරා කිය විග්‍රහ කරනකොට සත්‍ය කතමා අවිද්‍යාපත්‍ය සංකාරා. පුඤ්ඤාපි සංකාරා අපුඤ්ඤාපි සංකාරා ආනිඤ්ඤාපි සංකාරා අයං උච්චති අවිද්‍යාපත්‍ය සංකාරා කියලා විග්‍රහ වෙනවා. එතන දැන් මේ අවිද්‍යාවෙන් කෙරෙන්නා වූ පුඤ්ඤාපි සංකාරය මොකද්ද? දැන් මේක දැක ගන්න ඕනේ. අවිද්‍යාවෙන් හැමරේම කරන්නේ භවය හොඳයි කියන අදහසදී. මේ භව ගමන නරක නැහැ. භව ගමන හොඳයි. ඉතින් මේකෙදි තියෙන ලෞකික වශයෙන් නුවණ. කම්මසගත සම්මාදිට්ඨිය කියන වචනයක් තියෙනවා. කර්මඵල අදහන සම්මාදිට්ඨිය. ඒක නිවන් දකින්න සම්මාදිට්ඨිය නෙමෙයි. නත්ති දානං නත්ති ඉත්තං නත්ති හුතං නත්ති සුකර දුක්ඛතානං කම්මානං ඵලං විපාකං ඒ නත්ති ඉමං නත්ති ඉමල් ලෝකෝ නත්ති බරෝ ලෝකෝ නත්ති මාතා නත්ති පිතා මේ ආදි වශයෙන් 10ක් විග්‍රහ වෙනවා. දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය කියලා. ඒ කියන්නේ ධම් දැක්කේ නැති. ඒ වගේම ඒ ධර්මයේ තේරුම් ගත්තේ නැති පින්පව් ඵල දෙන හැටි දැකේ නැති දිවසක් නැති. ඒ වගේම ඒබඳු දැකපුවා ඇසුරු කරන්නේ නැති. මේ පංචේන්ද්‍රියේ ගෝචර වෙන හරියෙන් විතරක් මේ විග්‍රහ කරලා හිතන් ගන්න පිරිසක් ඉන්නා ලෝකේ. ඒ දෙහා යථාබෝධී දැනගෙන පින්නපු ශ්‍රමණ බ්‍රාහ්මණයෝ නෑ ඔය ඔක්කොම බොරු. ඒ එතනම එයා දෘෂ්ටියෙන් අහකට ගියාට පස්සේ එයා මේ ඇහැට පේන කනට ඇහෙන දිවට දැනෙන නාසයට දැනෙන කයට දැනෙන හරියෙන් මේ ලෝකෙ මනින්න යනවා. මෙන්න මේ වගේ ඉන්න පිරිසරින් ඉහට එයා තේරුම් ගන්න කිසිම හැකියාවක් නැතු යනවා. දානයක් දුන්නාම දානෙ දුන්න ක්‍රියාවලිය ඇහැට පේනවා කනට ඇහෙනවා දිවට නාසයට ශරීරයට දැනෙන හරියට දැනෙනවා. මේ ඔය දේ විතරයි අතන තියෙන්නේ. ඉතින් ඒ නිසා අයින් එහා හරියක් පේන්නේ නැති නිසා ඒ බුද්ධිල අයින් එහාට කටයුතු කරගන්න දන්නේ නැතු යනවා. මේ සියුම් හේතුව දකින්නේ. ඒ ඇහැර පේන්න කන්ට ඇහෙන බාහිර ක්‍රියාවලිය දකිනවා. ඒ ක්‍රියාවලියෙන් එහාට අභ්‍යන්තර මොනවද වෙන්නේ කියලා දකින්නේ නැති නිසා ඒ නොදැක ඒගොල්ලෝ නිගමනයකට බහිනවා. ඒ දකින හරිය මිසක් නොදකින හරියක් ලෝකේ නැහැ කියන. තමන්ගේ දන්නේ නැතිකම තේරුම් ගන්නේ නැහැ. තමන් දන්නේ නැතිකම තේරුම් ගන්න නැතුව ඒ මට්ටමේ විතරක් ඒගොල්ලෝ බහැලා ඉන්නවා. මේක කොටස. මේගොල්ලන් කියන මිත්‍යා දෘෂ්ටියම කොටස. ඒ කියන්නේ නියත මිත්‍යා දෘෂ්ටිය. ඒ කිරිබුද්දලට ලෞකික සම්මාදිටියක් නැහැ. යම් කිසි බුද්දලේ හේතු ඇතුව කල්පනා කරලා බලනවා යම් කිසි කෙනෙක් මේ පෙර මතු භවයක් මතු සතර ගමනක් පැවැත්මක් මේකින් කෙලවර නැහැ ඉදිරියට මේ හේතුඵල න්‍යායක් ක්‍රියාත්මක වෙනවා කියන එක විග්‍රහ කරනකොට පළමුව තමන් විශ්වාසයක් ඇති කරගන්න පුළුවන් හේතු තිබුණොත් මට පෙනුන්නේ නැතුවට ඒක විශ්වාස කරන්න හේතු තියෙනවා මේ කියන බුද්ධිලයාගේ හැටියට කියලා පළමුව විශ්වාසයකින් ඔතෙන් බහින පිරිසක් ඉන්නවා ඒක තමයි නිවන් දැකුවායි නෙමෙයි ධර්මඥානේ පහළ වෙලා නැහැ. ධර්මයස පහළ වෙලා නැහැ. එහෙනම් නිවන් අවබෝධ කරන්නේ නිවන තව දැකගුවායි නෙමෙයි. නමුත් මේ බාහිර ලෝකේ নানা ආකාර හේතු තියෙනවා. එහෙම අපිට නොපෙන්න පැත්තක් තියෙන බව දැනගන්න. ඒකේ හෝඩුවාවල් වැටෙනවා. ඒ නිසා එහෙම එකක් තියෙනවායි කියන විශ්වාසයක් ඇති වෙනවා. දැන් සමහර අවස්ථාවක පුද්ගලින්ට අමනුෂ්‍ය උපද්දරව එනවා. දැන් ඒවා හේතු ඇතුවම දැනගන්න පුළුවන් වෙනවා මේක අමනුෂ්‍ය උපද්දරවය. කෙනෙක් නෑ ගල් ගහනවා. බත් වලට වැලි ගහක් දානවා. දාපු කෙනෙක් නෑ. මේ වගේ දේවල් කරනවා. අමාර අයට ආවේශ වෙනවා. මේක ඇයි කතා කරනව නෙවෙයි කියන්නේ. මෙන්න මේ වගේ දේවල් වලින් මිය ගිය බුද්ධිලයා මිය ගියාට ඉවර නෑ කියලා දැනගන්න පුළුවන් කරුණු තියෙනවා ලෝක විද්‍යාමානවල.
මෙන්න මේ වැඩි බුද්ධලයා මේ භූත ලෝකයක් විශ්වාස කරන්න එහෙම හේතු දැකගුවා ඉන්නවා තේරුම් ගත්තා. ඒවා ලෝකෙ නිතරම අහන්න හම්බෙන්නේ නේ. ඉතින් ඒ වර වෙන බාහිර පිළිතුරක් දුන්නහම පිළිතුරක් දෙන්නත් බැරි ඒවා. ගලක් නිකම්ම ඇවිදලා වදින්නේ කොහොමද? කෙනෙක් නැතුව. ඒව නෑ මේ ලෝකෙ බොරුවා කියන්න බැහැ. මොකද ඒව අධ්‍යක්ෂ සහිතව තියෙනේ. නිතර නිතර දකින්න අහන්න බොහෝ කර ගමක එක දෙක හරිව අහන්නත් හම්බ වෙනවා. මෙන්න මේ වගේ අවස්ථාවලදී බුද්ධලයා දැනගන්නවා මේ මරණයෙන් ඉවර නැති බවට ලකුණක් තියෙන බව. අපි නොපෙන්න බලවේග ක්‍රියාත්මක වෙනවා කියලා දකින්න. එහෙම අවස්ථා තියෙනවා. සමහර අය දර්ශන කරලා තියෙනවා, දැකලා තියෙනවා. මෙච්ච බුද්ධලයා මෙච්ච ආකාරයෙන් ඉන්නවා දැකලා තියෙනවා. මෙහෙම අවස්ථාත් අධ්‍යක්ෂයෙන් තියෙනවා. මෙන්න මේ වගේ අවස්ථාවකදී මිනිස්සු තේරුම් ගන්නවා මරණයෙන් ජීවිතයේ කෙලවර නැහැ. මරණය අවසානය නෙමෙයි කියන එකට හේතු එහෙම දකින්නවා. මෙන්න මේ අය කරුණු දැක්කට පස්සේ ඒ බුද්ධිලා තේරුම් ගන්නවා. මේක ඉතින් අපිට පේන්නේ නැහැ. හැබැයි මේ පේනවා කියයි කොටස සමහර අය කියනවා දැකපු අය ඉන්නවා. ඒ බඳු ඥාන ශක්තිය ඇති යම්කිසි තාපසවරු මෙන්න ඒ බඳු යම්කිසි ශක්තිය වදාගත් අය කියලා ලෝකෙ ওই කාරණේ මෙන්න මෙහෙම එකක් වෙන්නේ ඕක ඉවර නැත්නම් මෙන්න මෙහෙමයි එහෙම යන ගමනක් තියෙනවා කියලා ඒවලු දැකලා කියන කතාවක් තියෙනවා. ඊට පස්සේ මේකට හේතුව හොයාගන්න බැරුවම දැකපු කොටස කියන දේ විශ්වාස කරනවා. විශ්වාස කරන්නේ හේතු ඇතුව. කිසිම ලාභයක්, කීර්තියක්, ප්‍රශංසාවක් බලාපොරොත්තුෙන් බැඳිලා හැඳිලා ඉන්න කෙනෙක්ට ඔය කියන ශක්තිය නැහැ. දකින්න ශක්තිය නැහැ. ඒ කියන්නේ අර වගේ දිවසකින් දකින්න ශක්තියක් නැහැ. ආවේශ වෙන දේවල් තියෙන සමහර අය එවන් ශක්තිය වලින් දැකලා කියනවා. ඒ තව ක්‍රමයක්. නමුත් දැන් මෙතෙන්දි විශේෂයක් තියෙනවා. කිසිම ලාභයක්, කීර්තියක්, ප්‍රශංසාවක් බලාපොරොත්තු නොවන යම්කිසි කවුසෝ ඉතිවරු ඒ වගේ බුදුපතේ බුදු මහරහත් වැනි උත්තමයෝ යම් කිසි දෙයක් කියා දිනවනවා නම් ඒ හැම කෙනෙක්ම ඒ ශක්තිය ලැබුවායි කියනවා මේක බොරුවක් නෙමෙයි මෙහෙම එකක් තියෙනවා කියලා. ඒතර කිසිම ලාභයක්, කීර්තියක්, ප්‍රශංසාවක් බලාපොරොත්තු නොවනවා නම් යම් කෙනෙක්. එහෙම කෙනා බොරු කියලා අනුසවට්ටන්නේ මොකටද? දැන් මේ ලෞකික නුවණකින් ඔබ තේරුම් ගන්න. බොරු කියලා තව කෙනෙක් හවට්ටන්න අවශ්‍යතාවයක් නැහැ කිසිම ලාභයක්, කීර්තියක්, ප්‍රශංසාවක් බලාපොරොත්තු නොවන කෙනෙක්. ලෝකයේ මොනවා හෝ ලාභයක්, කීර්තියක්, ප්‍රශංසාවක් බලාපොරොත්තු වෙන කෙනෙක් නම් තමන්ගේ නම හදාගන්න, නම ප්‍රසිද්ධ කරගන්න කියන්න පුළුවන්. මමත් ඔබ දකිනවා, මරක් පේනවා. ඒවේ හැම සැකයක් ඇති කරගන්නත් පුළුවන්. ඒ මාසය මේක කියන්නේ මිනිහාගේ ලාභයක් ලබා ගන්න, මිනිහාගේ ප්‍රසිද්ධිය ලබා ගන්න, මෙයත් දන්නවා කියලා කියනවා කියලා. ඒක කපටිකම්ම බොරුවක් කියලා කියන්න පුළුවන්. නමුත් ඒ බඳු කිසිම දෙයක සම්බන්ධයක් නැති. දුන්නත් ගන්න බලාපොරොත්තුවකුත් නැති. ගෞරවයක් දුන්නා කියලා ඒකේ උද්දාමයෙන් බලාපොරොත්තුවකුත් නැති. බැන්නා හිංගි කළා කියලා ඒකෙන් වික්ෂිප්ත බවක් පියාගන්නෙත් නැති. මෙහෙම සාන්ත බුද්ධිලියොත් කොරසක් මේ කියන මෙන්න මෙහෙම දෙයක් මම දකිනවා. මම ඉස්සෙල්ලා මේක දැක්කේ නැහැ. මෙන්න මේ බඳු මාර්ගයක් අනුගමනය කිරීමේ මගේ මනස මෙන්න මේ වගේ තත්ත්වයකට පත් වුණා. ඒපත් වුණාට පස්සේ මම මේක දැක්කා. මර කාගේවත් ලාභයක්, කීර්තියක්, ප්‍රශංසාවක් ලබා ගන්න කිසිම ඕනකමකුත් නැහැ. ඒ ක්‍රියාවිනුත් බැලු පරීක්ෂණේ සිවුම් පරීක්ෂණයක් කරන කෙනාටත් ඕක තේරෙනවා. මෙන්න මේ ආකාරයෙන් දකින අය විශ්වාසයක් ඇති කරගන්නවා ඉස්සෙල්ලා තමන් දැකේ නැතුවට. මේ සසර ගමනක් මෙහෙම එකක් තියෙනවා කියේ. මෙන්න මේ සසර ගමනක් තියෙනවා නම් අන්න ඒ ගමනේදී අපි යම්කිසි විදිහක පාපයක් කළොත් එහෙම අපිට දුක් විඳින සිද්ධ වෙනවා. සතර අපායක උප්පත්ති ලබන්න නම් එහෙම ඒකට යන්නේ අද පව් කරගත්ත දූෂේ වෙච්ච අය ඒ කියන වචනේ විශ්වාස කරලා හිටා. ඒකට හේතු තමන්ම දකිනවා. කවදා හරි දූෂේ භාවයට පත් වෙච්ච මානසිකත්වයකින් හොයක් නෑ ලබන්න බෑ කියන්නේ. දූෂයේ දූෂයේ මානසිකත්වයක ප්‍රතිඵලයේ දූෂ්‍ය විය යුතු මිස හොඳ එකක් නෑ වෙන්න ක්‍රමයක් නෑ. න්‍යාය ධර්මයක් දකින්න. පැහැපත් යහපත් මානසිකත්වයක ප්‍රතිඵලයේ පැහැපත් හොඳ එකක් විය යුතු මිස ඒක නරක එකක් වෙන්න විදිහක් නෑ කියලා දකින්න. මෙන්න මේ ටික බලමු. තේරුම් ගත්ත කෙනාට සසර ගමනක් තියෙන බව දන්නවනම් එයාට හිතෙන අනේ මටත් ඉදිරියේ මෙහෙම හොඳ කෙනෙක් වෙන්න ඇත්නම් සුකෝභෝගී කෙනෙක් වෙන්න ඇත්නම් අර බල්ලේ කරගෙන නොවෙන්න ඇත්නම් එවන් අපාගතය අපායය තියෙනවා එහෙම දෙන්නේ නොයන්නේ නැහැ. ඒකම භයානකයි දුක් කරදර සහිතයි. එහෙනම් මම පව් නොකළ යුතුයි. හැබැයි මම කැමති හොඳ හොඳ පැත්තට සුගතියට. මම සුගතිය බලාපොරොත්තු වෙනවා. අනේ සුගතිය බලාපොරොත්තු වෙනවා කියලා අදහසක් ආවා නම් පැවැත්මේ හොඳ කැතන බලාපොරොත්තු වෙනවා. ඒ බලාපොරොත්තු කියන්නේ අවිද්‍යාව නිසා. පැවැත්ම හොඳයි කියන නිගමනය. අවිද්‍යාවේ නිගමනය. එයින් එහා පැවැත්ම ගැන නොදන්න තේරුම් ගත්තේ නැති පැවැත්ම කෙරෙහි ප්‍රියමනාප කරන යම් පුද්ගලයෙක් ඒ පැවැත්ම බලාපොරොත්තුෙන් පින් කරන්න පුළුවන්. යහපත් දේ කළොත් ඒ තුරණුවයි ඵලේ
හොඳ දේ කළොත් හොඳ ප්‍රතිඵලයක් ලැබෙනවා නම් මම ආදී හොඳ දේ කරලා මම සුගතියට පත් වෙන්න කටයුතු කරගන්න. දැන් එයා හොඳ දේ කරනවා. එයා හොඳ දේ කරන්නේ මොකටද? අවිද්‍යාව සහගතව. නේද? මතු පැවැත්ම බලාපොරොත්තු. මිනේ බලාපොරොත්තුව තමයි උත්පත්තියේ හේතු වෙන්නේ. සසර ගමනට හේතු වෙන්නේ කරන හොඳ දේ නෙමෙයි. හොඳ දේ කරනකොට එයා බලාපොරොත්තු වුණා නම් මේ පැවැත්ම. මෙන්න මේ අවිද්‍යාවේ තෘෂ්ණාවේ සසර ගමනට හේතු වෙන මුල අවිද්‍යා තෘෂ්ණා කියලා කිව්වේ ඒකයි. අවිද්‍යාවයි තෘෂ්ණාවයි කියන්නේ එක හොඳ දේ කරනවා කියන්නේ තව එක. හොඳ දේ හොඳ නිසා කරනවා. ඒක අර්ථය. හොඳ දේ කරගුවාම හොඳ ප්‍රතිඵලයක් හම්බ වෙනවා. මොනවා හම්බෙන්නේ? සැප සම්පත්. හොඳ දේ වල හම්බෙන්නේ සැප. සසර ගමන ඇති කරවන්නේ භවෙන් භවයට ගමන ඇති කරවන්නේ අවිද්‍යාවයි තෘෂ්ණාවයි. ඒ සැපෙහි චන්දරාගයෙන් බැඳුණු අන්‍යයට අවිද්‍යාවේ තෘෂ්ණාවේ සම්බන්ධතාවී ඒ සැපත අවිද්‍යාව සහගත බලාපොරොත්තු අවිද්‍යාව සහගත වෙනවා. එන තමන් කැමති සුභදී අවිද්‍යාව සහගතව ලැබුණා නම් අන්න ඒක සසර ගමනට හේතු වීම ඒ වගේම ගමනේදී සැප ලැබීමටත් හේතු වෙනවා. මෙන්න මේ නිසා පින් සැප ලැබෙන්න හේතු වෙනවා කියන එක නෙවෙයි වෙන්නන්නේ. පිනෙහි චන්දරාගයෙන් බැඳුනොත් සසර ගමනකුත් මතු වෙනවා. අර ඒකට අනුකූලව ලැබිච්ච පිනෙහි සැපතත් ලැබෙනවා. මේ සසර ගමන බලාපොරොත්තු වෙන කෙනා අවිද්‍යාව සහගත බලාපොරොත්තුවක් ඇති කරගන්න නිසා ඔහු කරන පින සසර ගමනට සැප ලබන්න හේතු වෙනවා. කරන පින සසර ගමනට හේතු වෙනවා කිව්වොත් වැරදි. ඒ කරන පින අනුව තිබ චන්දයක් චන්දරාගයක් තෘෂ්ණාවක් තිබුණා පැවැත්මට. අන්නේ තෘෂ්ණාව සසර ගමනට හේතු වෙනවා. පින සසර ගමනට හේතු වෙනවා කිව්වොත් මේක බුදුරජාණන් වහන්සේ දේශනා කරලා නැහැ එහෙම දෙයක්. බුදුරජාණන් වහන්සේ සසර ගමනට හේතු වෙනවා කියන්නේ අවිද්‍යාවයි තෘෂ්ණාවයි කියන්නේ. අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය අවිඥාන මේකම මුල පටන් ගන්නේ අවිද්‍යාව. සසර ගමනට. අවිද්‍යාව කියන්නේ පින කරනවා කියන්නේ අවිද්‍යාව කියන එක නෙමෙයි. බලාපොරොත්තු ඇති කරන්නේ අවිද්‍යාව. සසර ගමනට බලාපොරොත්තු ඇති කරන්නේ අවිද්‍යාව. කවුරු හරි වෙන්න ඕනේ. මම දෙවියෙක් වෙන්න ඕනේ, බ්‍රහ්මයෙක් වෙන්න ඕනේ, මම මිනිසෙක් වෙන්න ඕනේ. මම කවුරු හරි වෙලා ඉන්න ඕනේ. වචනේ නොකිවරි හිතේ ওই අදහස තියෙනවා නේද? කවුරු හරි වෙලා ඉන්න. එයාට කවුරු හරි වෙලා ඉන්න තියෙන අවිද්‍යාව බලාපොරොත්තු තමයි අවිද්‍යාව වෙනගෙන තෘෂ්ණාව කියන්නේ. දැන් මිනිස්සු මිසක් වෙන කවුරුවත් සතෙක් දන්නේ නැහැ. මම මතු උපදින්න ඕනේ කියලා. මම කවුරුවත් වෙන්න ඕනේ කියන එකක් සදාට ඇත්තේ. දැන් සතා අවිද්‍යාව දුරු කරලා. සතා අවිද්‍යාව දුරු කරලත් නැහැ. එයා සතා මොකේ තමා ඉඳීමේ බලාපොරොත්තුවත් නැලා නේ. ජීවත් වීමේ බලාපොරොත්තුව අත්හැර නැති එකේ සතා කියන්නේ. මිනිසයා කියන්නේ. ජීවත් වීමේ බලාපොරොත්තුව ගැන මොහොතක් දුරට තව ඉන්නනම් එයා ඉඳ බලාපොරොත්තු වෙනවා. අනේ ඉඳීමේ බලාපොරොත්තු යම් තාක්කල් තියෙනද පැවැත්මේ හේතුව ඒ තාක්කල් තියෙනවා. ජීවත් වීමේ බලාපොරොත්තු සතාවක් තියෙනවා. මතු සසර ගමනක් ගැන එයා දන්නේ නැහැ. දෙවියෙක් වෙනවත් බ්‍රහ්මයෙක් වෙනවත් මැරලා ගිහලා උපදිනවා නැද්ද ඒකක්වත් එයා දන්නේ නැහැ. එයා ලෝකේ බොහෝ මිනිස්සු ඉන්නවා. එහෙම එකක් හිතන්නේත් නෑ දන්නේත් නෑ. හැබැයි එයාගේ බලාපොරොත්තුවක් තියෙන යම් යම් ස්වභාවයකින් පැවැත්ම තුළ ජීවත් වෙන. අන්නේ වදනේ කියන එකක් නෙමෙයි අවිද්‍යාවයි තෘෂ්ණාවයි කියන්නේ. ඔන්න ඔය කියන අදහස. ඔය ස්වභාවය. ජීවත් වීමේ ආසාව යම් තාකල් තියෙනවාද ඒක තමයි අවිද්‍යාවේ ස්වභාවය. මොන මොනවා හරි බලන්න ඕනේ. රූප බලන්න ඕනේ, ශබ්ද අහන්න ඕනේ, ගඳ සුවඳ දැනගන්න ඕනේ, රස දැනගන්න ඕනේ, ස්පර්ශ දැනගන්න ඕනේ. ඒ තුල ඉඳ කැමති නම්. ඒ තාකල් ඔහු අවිද්‍යාවේ. සසර ගමන තියෙනවද නැද්ද? ඒව දැනගත්ත එක ඒක විශේෂ ලක්ෂණයක්. එහෙම තියෙනවා කියලා දැනගත්තොත් උපක්‍රමශීලීව ඔහුට පුළුවන් මෙහ තියෙනවා නම් මං විනාශයටපත් වෙන නරක වැඩකුළුත් මං ඒවෙන් බේරෙන්න ඕනේ. යහපත කියන හොඳ වැඩකුළු දෙදිග කරන්න ඕනේ. එයා උපක්‍රමශීලීව ඒ දිග කරගන්නා දන්න මිනිස්සු විතරයි. මිනිස්සුෙන් දිග කරගන්න පුළුවන්. එන සුගතියයිදේ නුවණ තියෙනවා. තේරුම් ගන්න. දුගතියේ ඉන්න අයද ඔය නුවණ නැහැ. හැබැයි ජීවත් වීමේ බලාපොරොත්තු දුගතියේ ඉන්න අයටත් තියෙනවා. ජීවත් වීමේ බලාපොරොත්තු වල කියන අවිද්‍යාවයි තෘෂ්ණාවයි කියන. ජීවත් වීමේ බලාපොරොත්තු හටගන්නේ අවිද්‍යාව නිසා. ඒහි තව තවත් හඹා යන බලාපොරොත්තු ඇති කරගන්නේ ඒ තුල තෘෂ්ණාව නිසා. අවිද්‍යාවයි තෘෂ්ණාවයි මේ නිසා හැම සතියකටම සම්බන්ධව තියෙනවා. ඒ තිබිලා ගොඩනගා ගන්නා වූ කර්ම විශේෂේ. ඊට පස්සේ කර්ම විශේෂේ ගොඩනගුවා නම් ඒකෙන් ඒ කර්ම විපාකයට හේතු තියෙන තාක්කල් අපිට ඒකෙන් මිදෙන්න බැහැ. ඒව ඇදී ඇදී ඇවිදින්න අවශ්‍ය කරන අරමුණු දීලා අවශ්‍ය කරන කාරණේ ස්වයංක්‍රීයව සිද්ධ කරන්න පටන් ගන්නවා කර්ම විපාකය. එහෙම වෙන්න හේතුව කර්ම විපාකයේ මතු පැවැත්ම බලාපොරොත්තු වෙන ගොඩනගපු නිසා. මෙතෙන් තියෙන හේතුව.
ඉතින් අපි අරිහත්ත්වයට පත් වෙන්න ඉතලා ගොඩනගපුවා කැමැත්තෙන් ඉඳ බලාපොරොත්තු වෙන්නේ. ගොඩනගපුටි විපාකස්කන්ධය තියෙනවා. ඉතින් උන්වහන්සේ අරිහත්ත්වයට පත් වෙනවා කොහොමද ඇති වෙන්නේ ඒක? ඉතල ඒවට මොකද වෙන්නේ? දැන් මෙතන අපි ලකින්න ඕන තේරුමක් තියෙනවා. දැන් මම මදුවර දෙවියෙක් වෙන්න ඕනේ කියලා බලාපොරොත්තු වෙන අරිහත්ත්වයට පත් වෙන මේ බණහන් ඉතලා කෙනෙක් ඉඳලා මහා පින්කම් කරලා ඔක්කොමත් කරගෙන මිනිහා හදාගෙන තිච්ච සංකාර ගොඩක් තියෙනවා. දැන් මේකේ ගොඩනැගිච්ච කර්ම ශක්තියක් තියෙනවා මතු දෙවියෙක් කරන්නේ. ඒ මිනිහයා පහු කාලයකදී බණහලා මග පිළිවිද වලලා අරිහත්ත්වයට පත් වුණොත් ඒ බණහන්ද තිස්සෙල ගොඩනගපු හරි සතර ගමට හේතු වෙන්න ගොඩනගපු කර්ම ශක්තිය මොකද වෙන්නේ? ඇයි උනා ඒ කර්ම ශක්තිය ඔහු ඇදගෙන යන්නේ නැද්ද? ඊයඟ භවයක. දැන් මේ ප්‍රශ්නේ පිළිතුරක් අපි හොයාගන්න ඕනේ. කර්මක්ෂය කරත් ඥානිය කිව්ව මොකද්ද? ඇයි ඒක ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ? ඒකත් දැක ගන්න ඕනේ. අනන්තර ප්‍රත්‍යයයි සමානන්තර ප්‍රත්‍යයයි කියන මේ ප්‍රත්‍ය දෙකක් තියෙනවා. මෙන්න මේ ප්‍රත්‍ය දෙකේ එකතුවකින් තමයි පැවැත්ම ගොඩනැගෙන්නේ. මතුමතු පැවැත්ම ගොඩනැගෙන්නේ නම් ওই ප්‍රත්‍ය දෙක එකතු වෙන්න ඕනේ. අනන්තර ප්‍රත්‍ය කියලා කිව්වෙ අන්න අර ගොඩනගපු කර්ම ශක්තිය. මේක පැත්ත. සමානන්තර ප්‍රත්‍ය කියන්නේ දැන් අපි ගොඩනගෙන වැඩ පිළිවෙල. අපි දැන් කොතනද ඉන්නේ? දැන් අපි තවත් එතනම මේක බලාපොරොත්තු වෙනක ඉන්නවාද? අන්නේ බලාපොරොත්තුවත් එක්කලා අපි ගොඩනගා ගන්න අදහස බලාපොරොත්තු වල අවශ්‍ය දේ සකස් කරනකොට අන්නේ එතෙන් තමයි අර ක්‍රම ශක්තිය ඇදලා ඇවිල්ලා අපි ගොඩනගලා දෙන්නේ. යම් තැනක සමානන්තරේ නැති වුණොත් අර කර්ම ශක්තිය කොච්චර ගොඩ ගහගෙන තිබුණාද? ඇදලා එන විදිහ. දැන් විතර වී අපි වෙදීනවා. වතුරට දැම්මහම කුඹුරට දැම්මහම පැලවෙන ශක්තිය ඇටේ තියෙනවා. හැබැයි අටුවේ දිනනට පළ වෙනවා. අටුවේ දින බී ඇටේ පළ වෙන්නේ නැහැ. පළවීමේ ශක්තිය තිබුණා නම් පළ වෙන්න නම් සමානතරයක් ඕන. සමාන් අන්තරයක් ඕන. ඒක පළවීමට සමාන ආහාරයේ යම් තැනක එක්ුණාද? එතෙන්ට අර බීජය නැවති අන් අන්තරේවත් අර ශක්තිය ගැඹිලා තියෙන ගෙදර වැටුණාද? ওই දෙකේ එකතු වෙන තමයි අර පළවීම සිද්ධ වෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තෘෂ්ණාව ජලය අවිද්‍යාව නැමැති කුඹුරි අවිද්‍යාව නැමැති බැම්මෙන් වට වෙලා තෘෂ්ණාව නැමැති ජලයෙන් පෙවෙන කර්ම බීජේ එතන පැලවේ. දැන් එහෙනම් කර්ම බීජේ පැලවෙන්න අටුවේ තියෙන බීජේ වගේ තමයි අවිසංකාර බීජේ. එහෙනම් අපි අර ගොඩනගපු කර්ම ශක්තියෙන් මතු බෑවැත්මට ගොඩනගපු කර්ම බීජේ. එහෙනම් කර්ම ශක්තිය ගැබ්බෙලා තියෙන ඒකේ. ඒක කාම භවයේ පිහිටනවා. කාම ලෝකේ. අන්න ඒක තමයි අටුව. කාම භවයේ පිහිටා තිබුණාද? ඒක සකස් වෙන්න. අවිද්‍යාව නැමැති අර කුඹුරේ වට වෙලා තෘෂ්ණාව නැමැති ජලයේ ඇවිදින්න ඒකට අර වීජය ඇදෙන්න ඕනේ. එතකොට ඇටේ පැලවෙනවා වගේ. අන්න අධ්‍යාවකෙන හේතුකාරක වන්නා වූ උප්පත්ති හට ගන්නවා. යම් විදියක කුඹුරක් නැත්නම් ජලයක් නැත්නම් නැ අවිද්‍යාවක් නැත්නම් තෘෂ්ණාවක් නැත්නම් යම් තැනක අර කරු බීජ හැටියට තියෙන මිසක් පැලවෙන්න අවශ්‍ය කරන පසුතරයේ සමානතරයේවත් අවිද්‍යා තෘෂ්ණා සමානතරයේ නැති නිසා පැලවෙන්න එන විදිහක් මේ නිසා කියනවා ඒවා හොසි වෙලා යනවා කර්මයේ ක්‍රියාත්මක වෙන විදිහක් මෙන්න මේ හේතුවෙන් තමයි අරිහත්ත්වයට පත් වුණාට පස්සේ ඒ දෙකල් ඊට ඉස්සෙල්ලා කරලා තිබිච්ච සසර පැවැත්මට හේතුන් සියලු කර්ම ශක්තියින් අහෝසි වෙන්නේ ක්‍රියාත්මක වෙන්න බැහැ. එහෙනම් අපිට ඉස්සෙල්ලා කරපුවා ගැන නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒක තමයි පසුතලයේ හදන එක නවත්තු ගහ ප්‍රශ්නේ වල. දැන් අවිද්‍යාවයි තෘෂ්ණාවයිගෙන් ගොඩනගෙන සමානතර පසුතලයේ නැවැතුව දාත. බීජෝ තරන් තිය යටුවේ ඇවිත් පැලවෙන විදිහක් නෑ. මෙන්න මේක තමයි කර්මක්ෂය වුණා කියලා කියන්නේ. ඉතින් මෙතෙන්දි අවිද්‍යාවයි තෘෂ්ණාවයි සතර ගමනට අවශ්‍යදී සකස් කරන මූලධර්මයේ සකස් කරලා දෙනවා මිසක්. පින් කියන්නේ හොඳ වැඩ. තමන් යහ කරන යමකින් තමන්ටත් අයහපතක් වෙනවනะ අනුන්ටත් අයහපතක් වෙනවනะ ඒවා තමයි නොකල යුතු වව්බැයි. තමන්ගේ කරන දෙයකින් තමන්ට යහපතක් වෙනවනะ අනුන්ටත් යහපතක් වෙනවනะ ඒක තමයි හොඳ පැත්ත. ඉතින් තමන්ටත් යහපතක් වෙන අනුන්ටත් යහපතක් වෙන යමක් කරගුවාම ඒක සතර ගමනට හේදෙන හොඳට හේතු වෙනවා. හොඳ ලබා දෙන්න හේතු වෙනවා. තමන්ටත් අයහපතක් වෙන අනුන්ටත් අයහපතක් වෙන දෙයක් කරපුවම නරක ලබා දෙන්න හේතුවේ.
ලෝකේ වටිනවා කියලා මේක අත්‍යල්ල යන්න බෑ කියන අදහසින් ක්‍රියාත්මක වෙනකොට ඒ තුල ජීවත් වෙන්න ඕනේ කියන මානසිකත්වය තුලින් අවිද්‍යාව තුනක් ක්‍රියාත්මක වෙන්නේ සසර ගමන හැදෙන්නේ. ඒ සසර ගමන හැදෙන්නේ පින් වලින් බව වලින් කිව්වොත් ඒක වැරදි. පව් දුක් කරදර දෙන්න හේතු වෙනවා. අවිරද හේතු වෙනවා. පින් යහපතට හේතු වෙනවා. ඒ කියන්නේ සුගිත මුිත වායරපත් කරන්න හේතු වෙනවා. කොතන හරි උපන්තරගෙන සුගිත මුිත භාවයටපත් කරන්න පින් හේතු වෙනවා මිස උපදක් ඇති කරන්න පින් හේතු වෙන්නේ නැහැ. අන්නේ වින කරනකොට අවිද්‍යා තෘෂ්ණා සහගතව නම් ඔහු ඉන්නේ. එහෙමනම් කලේ අන්නේවා සසර ගමන හේතුන බවට වැදෙනවා. ඒ වින අවිද්‍යා සහගතයි. දැන් අවිද්‍යා සහගත වින්ද කියන පුඤ්ඤාභි සංකාර. අවිද්‍යා සහගත තමයි පව හැම වෙලෙම එකට කියන අපුඤ්ඤාභි සංකාර. දැන් අවිද්‍යා සහගත පව අවිද්‍යා සහගත නොවි කරන්න බැහැ. අවිද්‍යා සහගතයි. හැබැයි අවිද්‍යා සහගතව කරන පව වල ක්‍රම දෙකක් තියෙනවා. අවිද්‍යා සහගතව කරන පව් වල ජනක කර්ම ශක්තියක් ඇති පව් තියෙනවා. ඒ කියන්නේ මතු උපතක් ඇති කරවන ඵලයක් තියෙන පව්. සමහර වෙලාවට උපන් තැනකදී දුක ගෙනත් දෙන හේතු වෙන පව් තියෙනවා. තව කොටසක්. සියලුම පව් ජනක කර්ම හේවත් උප්පත්තියක් ඇති කරන්න හේතු වෙන කර්ම නෙමෙයි. පාප කර්ම නෙමෙයි. පාප කර්ම වල කොටස උපන් තැනක විපාක ගෙනත් දෙවන්න හේතු වෙන පාප කර්ම. සමහර කොටස උපපතියක් ගෙන දෙවන ගොඩනගා සිටවන හේතු කාරකෙන බලය ගැබ්බෙච්ච පාප කර්ම. මෙන්න මේ මතු උපතක් හේකට හේතු වෙන බලය ගැබ්බෙච්ච පාප කර්මයක් නැත්නම් ඒක කියන ජනක කර්ම. මතු උපතක් හට ගන්නවා නම් ශක්තිය ඒකේ තියෙනවා. සමහර කර්මදී ඒක කියන්නේ කර්මපත කියලා. කර්මයයි කර්මපතයයි. කර්මපතය කියන්නේ ඒ කර්මයට අවශ්‍ය කරන අංග සම්පූර්ණ වෙච්ච කර්ම. සතෙක් බව දැනගන්නවා මරණ චේතනාවක් ඇති වෙනවා යෙදෙනවා උපක්‍රමයක් ක්‍රියාත්මක කරනවා සත්‍යය මරනවා මේ කාරණා පහ සම්පූර්ණ වුණොත් ප්‍රාණඝාතයක් මුල් කරගෙන ඒක කර්මපතයක් වෙනවා අන්න ඒ බඳු කර්මපතයක මතු උපතක් ඇති කරන්න හේතු වෙන දුක් ගතියට ඇදගෙන යන්න හේතු වෙන අවිද්‍යාව තෘෂ්ණා කරොත් ඒකේ තියෙන බලවත් වෙනවා සතෙක් බව දැක මරණ චේතනාවත් ඇති වෙන ක්‍රම යෙදෙන උපක්‍රමෙත් කරලා ක්‍රියාත්මක කරන සතා මලියනේ හතරක් ක්‍රියාත්මක වුණා හතරේ දූෂිතාවයේ ඔහුට පාප කර්මයක් ගොඩ නැගුණා. හැබැයි පහ සම්පූර්ණ වෙත්තේ නැහැ. තීසායක කර්මපතයක් උනේ නැහැ. කර්මයක් උනා විතරයි. අන්න ඒක මොකද වෙන්නේ? උපස්තම්භක, උපපීඩක, උපඝාතක කියන. තවත් කර්ම කොටස් තුනකට වැටෙනවා. ජනක කර්මයක් වෙන්නේ නැහැ. වෙන කර්මයකින් උපන්නාට පස්සේ කොහේ හරි කර්මයක් මුල් කරගෙන අවිද්‍යාව දුෂ්ණාදීක සම්බන්ධයෙන් උපන්නාට පස්සේ. අන්න එතෙන්ද සුසු අවස්ථාව පරිසරයක් ගොඩ නැගිලා තියෙනවා අර කර්මයේ ඵල දෙන්නේ. කර්මපතයක් නොවුණු කාරණා හතරේ විපාකයේ ඵල දෙන්නේ. අන්න එතෙන්දි ප්‍රවෘත්ති විපාක වශයෙන් ඔහුට ඒකේ මුක්ති විඳින සිද්ධ වෙනවා. ඒකෙන් සමහරලාට හතෙක් හැදීරේ දකින්න තව කෙනෙක් දකින්න මොනවා හරි හිතවක මරන්න ඕනේ කියලා හිතෙනු. උපක්‍රමෙ ඉදදෙනු ක්‍රියාත්මක කරනු දුක් විඳිනවා. උපන්නර පස්සේ. කර්මපතයක් නොවිච්ච නැති නිසා අරකින් ප්‍රවෘත්ති විපාක වශයෙන් දුක විඳින විදිහ යනවා. මෙන්න ඒ දුක් වලට හේතුන ඒ කර්ම. දැන් ජනක කර්ම තමයි මතු උප්පත්තිය ගොඩනගමින් දුක රැඳ දමන හේතු වෙන්නේ. ඉපදුණු තැනක මේ දුක් විඳින හේතු වෙනවා කර්ම පතන වුණු කර්ම වලින්. මේ පාප කර්ම දෙකේ හැටි. යම් කිසි සෝතාපන්න ඵලයට පත් වෙච්ච පුද්ගලයෙක් ඔහු අතින් පාප කර්ම කෙරෙන්නේ නැහැ කියලා නේ. පව්කම් කෙරෙන්න පුළුවන්. හැබැයි සතර පාය උපදින ජනක පාප කර්මයක් කෙරෙන්නේ කර්ම පතයක් ඔහුගේ සිද්ධ වෙන්න බැහැ. ඒකට හේතුනේ. හැබැයි සතර පහේ ඉපදීමේදී දුකක් විඳින්න තියෙන විදිහේ කර්ම කළා නම් කර්ම පතනවන කර්ම කළා නම් සතර පහ උප්පත්තියේ ගිය තැනයි ඒකේ රහසේ පසුතලයේ හැදෙන්නේ. සමනන්තරේ ගොඩ නැගෙන්නේ. සමනන්තරේ ගොඩ නැගුණොත් තමයි අර මේ ප්‍රවෘත්ති විපාක වශයෙන් ඵල දෙන්න තියෙන කර්ම ඇදලාවිල දුක දෙන්නේ. එහෙනම් සතර පහ ගත වෙන ශක්තිය නැත්නම් සෝවාන් පුද්ගලයන් සතර පහේ උපදින්නේ නැති නිසා. එතෙක් කරපු යම්කිසි උප සතර පහේ උපන්දරක ප්‍රවෘත්ති විපාක නැහෙන ජීවත් වෙලා ඉන්න කාලේ මැරෙන කන් විදිහට දින යම් දුක් විපාකයක් ඇතනම් ඒකට හේතු වෙන පාප කර්ම වලට ඵල දෙන්නේ ඉඩක් නැහැ තැනක් නැහැ. ඒ නිසා ඔහුගෙන් ඒවා හොසි වෙනවා. ඵල දෙන්නේ තැනක් නැති නිසා. මෙන්න මේ ක්‍රමයේ සිද්ධ වෙන්නේ. එතන යම් කිසි පුඤ්ඤාවි සංකාර කියන එකේ අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් නොබැඳෙන පින් මොනවාද? හොඳ නිසා කරනවා හොඳ වැඩ නිසා කරනවා. අනිත් කාරණේ තමයි දැන් මේක ආර්යචායක මාර්ගයේ වර්ණගෙනාට කොහොමද ආදාර වෙන්නේ? ඉන උපකාර වෙන්නේ.
ආර්යචායක මාර්ගය වළඳ අවශ්‍ය කරන පසුබලයක් තියෙනවා. සියල්ලන්ටම ආර්යචායක මාර්ගය වළඳ බෑ සියලු සත්වයට. ඒ පසුතලිය උදා වෙච්ච අයට පසුතලිය දුර ඉන්න අයටයි ආර්යචායක මාර්ගය වළඳ පුළුවන්. අනික ඇලියක වළඳ බෑ. ආයිසේ වර්ණේ සැපේ බලේ නුවණ කියන මෙන්න මේ පහ යම් තැනක කැටි වෙලා විපාක ඵලයක් වශයෙන් ගොඩ නැගුණා නම් ඔන්නෝතෙන් ගොඩ නැගී ඉඳගෙන ඉන්න කෙනාට පුළුවන්. ඒ තුල ඉඳගෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය වදා ගන්න. යථා භෝධිය ලබා ගන්න. අනික කෙනා කොච්චර බණ ඇහුවත් ඔය පහෙන් අඩුණා. කොච්චර බණ ඇහුවත් අර අවබෝධය ලැබෙන්නේ. ආව කොච්චර බණ අහගෙන හිටියා. ආයුෂ තියෙනවා. වර්ණයක් තියෙනවා. කායික මානසික සැපයක් තියෙනවා. බලයක් තියෙනවා නුවණ ප්‍රඥාව නැහැ. ඒ මොලේ මොට මොලේ. කොච්චර කිව්වා තේරෙන්නේ නැති මොලේ. කොච්චර බණ ඇහුවත් මොකක්ද කියලා තියෙනවා. නැ ආයුෂ වර්ණයේ සැපේ බලේ නුවණ ලබා දීමට හේතු වෙන ලෞකික වසුබිම ලබා දෙන්නේ මොනවද? දැන්ලද යහපත් දේවල් වලින්. තමන්ටත් යහපතක් වන අනුන්ටත් යහපතක් වෙන හොඳ දෙයක් කරපුවාම අලෝභ සහගත ආදේශ සහගත අමෝහ සහගත යමක් කරපුවාම මෙන්න මේකෙන් ගොඩනැගෙන ආ විපාකස්කන්ධය තමයි ආයුෂ වර්ණයේ සැපේ බලේ නුවණ කියන මේ පහ ලැබෙන්නේ. මේකේ තියෙන ආයුෂ කිව්වහම මේ ජීවත් වෙන පළියට ආයුෂ නැහැ. පමාදෝ මච්චුනෝ පද. ප්‍රමාද පුදුලිය මලවිනියක් වාර. ඊයේ පමත්තා යතා මත. ඒ ප්‍රමාද පුදුලිය ජීවත් වෙලා හිටියත් නැවිච්ච එකක් වා. එහෙනම් ප්‍රමාදී පුදුලිය ආයුෂේ ලබලා නැහැ ජීවත් වෙනවා. මලවිනිය වා. එහෙනම් ආර්යවිනී කරන බිනකි ලැබෙන ආයුෂ කිව්වේ. ඔහුගේ ජීවිතය අපට අරින්නේ. ලැබුණ ජීවිතයෙන් උපරිම ප්‍රයෝජන ගන්නවා. අප්‍රමාදීව ප්‍රයෝජන ගන්නවා. මගේ ජීවිතේ අප්‍රමාදීට අප්‍රමාදී විහෙරෙන්නේ කැප කරන්න ඕන. නිකන් ගෙවිල යන්න දෙන්න හොඳ නෑ. අන්නේ නුවණක් මුල් කරගෙනම තමයි. නුවණ මුල් කරගෙන තමයි ඔය අදහස ඉන්නේ. එහෙනම් ඒ පුදුලිය අප්‍රමාදීව ලැබුණු ජීවිතේ කටයුතු කරන්න පටන් ගත්තොත් ආර්ය ආයුෂ උතන තියෙනවා. ආර්ය විනී ආයුෂ කිව්වෙ ඔන්න ඕක. ජීවත් වෙලා ඉන්න ආයුෂ නෙමෙයි. ජීවත් වෙලා ඉන්න ආයුෂ සියලු සත්ත්වයන් ලබනවා. ඌ ඉන්නකම් නැතකම් ජීවත් වෙනවනේ. වර්ණයේ කියලා ප්‍රබෝධයක් ලබනවා. ඒක සාමාන්‍ය මිනිස්සු ලබන සතු අතර තියෙන හොඳ ප්‍රබෝධයෙන් ඉන්න විලාව. ඒ වර්ණේ නෙවෙයි මෙතන කියන්නේ. දහම් ඇහෙනකොට සත්‍ය වැටහෙනකොට ප්‍රබෝධයක් මත වෙන මානසිකත්වයක් ඇති වෙනවා නම් කියන්නේ. මෙන්න මේකට කියන්නේ ආර්ය විනය නැහැ මේ සාසනය තුල වර්ණේ කියන්නේ. බල කියන්නේ නුඹ දෙන්නේ සතුට නෙමෙයි ඇති වෙන්නේ. මොන මල කරදරයක්ද? ක්‍රිකට් මැච් එක බලන් තියෙච්ච වෙලාවයි ඒක දාගෙන අලු බණ අහනවා. මොන මල කරදරයක්ද මේ උන්නේ? උන්ට වර්ණයක් නැහැ දහම් දැකලා ප්‍රබෝධයක් ඉන්නේ. ඒකේ සුවේකුත් නැහැ. ඇහෙනකොට කන්ද යවුල් අයින්නවා, යකඩ උල් අයින්නවා. හරි අමාරු. ඇහෙනකොට ඉඳද්ද මේ කොහෙද හැපයක්? එහෙනම් දහම් අහනකොට ප්‍රබෝධය ඇති වෙනා නම් අන්නේ ප්‍රබෝධය ඇති වෙන කෙනාට කායික මානසික සුවයක් දැනෙන්න පටන් ගන්නවා. නිරාමිස සුවය. මෙන්න මේ ප්‍රඥාසහගත මානසිකත්වයකට මෙන්න මේ විදිහට බණහන සුවේන මානසිකත්වයක් තියෙනවා නම් යම් කෙනෙකුට. මෙයාට කියනවා ආර්ය විනී සුඛ ලැබුවා. ආයු වර්ණ සැප. එතකොට එන්නේ නින්ද යන්නේ නැත්නම්, ඇකිලෙන්නේ නැත්නම්, තව තවත් ප්‍රබෝධ වී මානසිකත්වයේ හොඳින් පිහිටලා කායික මානසික බලය නැගිලා හිටිනවනම්. අන්නේ බලය ආර්ය විනී බල. කොම්පියුටර් හදන්න පුළුවන්, පොබෝලා නිබඳවන්න පුළුවන්, හදර යනවා කියලා යන්න පුළුවන්. හැබැයි ඒ ප්‍රඥාව ලෝකේ එකක්. ඕක නෙවෙයි මෙතන කිව්වේ. ධර්මයේ දේශනා කරන සත්‍යයේ වැටහෙන නුවණක් තියෙනවා. මේ දුකයි, මේ දුක සමුදයයි, මේ දුක නිරෝධයයි, මේ දුක නිරෝධ ප්‍රතිපදාවයි කියලා තේරුම් ගැනීමේ හැකියාවක් ඇති නුවණක් මතුවෙනවා. මෙන්න මේකට කියනවා නිවන් දකින්න හේතු කෙනාගේ ප්‍රඥා මහිමය. මෙන්න මේ ප්‍රඥා මහිමය කියන ඔය ටික තියෙන්න ඕනේ. පසුතලෙ ඉන්න කෙනාටයි බණ අහනකොට යථා භෝධිය ලැබෙන්නේ නිවන හිත පිහිටාන. දැන් නිවන් දකින්න අවශ්‍ය කෙනාට මෙන්න මේ ටික නිකන් ලැබෙන්නේ නැහැ. ඒක ලබන්නේ ආර්ය අෂ්ටායක මාර්ගයෙන්. ආර්ය අෂ්ටායක මාර්ගය මොකද්ද පෙන්වන්නේ? දුකද වටහා දීලා, දුකේ හේතු වටහා දීලා පෙන්වා දීලා, දුක නිරෝධය ප්‍රත්‍යක්ෂ කරලා මාර්ගයේ වඩලා ඒ දුකෙන් නිදහස් වීමට අවශ්‍ය කරන්නා වූ මානසිකත්වයේ ගොඩනගලා දෙන එකයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කරන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සසර ගමන හදන්නේ නැහැ. ආයුෂ වර්ණයේ සැපේ බලයේ නුවණ ගොඩනගෙන විපාකස්කන්ධය වශයෙන් ගොඩනගෙන එක ගොඩනගන්නේ නැහැ. සසර ගමන නවත්වන එක ආර්ය අෂ්ටාංගික මාර්ගය. අන්න ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දෙකක් තියෙනවා කියලා පෙන්නනවා. එකක් කෙලෙස් සහිතයි. සසර ගමනට හේතු වෙනවා. සුගතියට හේතු වෙනවා කියලා එකක් තියෙනවා. අන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි
අර පසුතලී ලබා දෙන ආර්යසායක මාර්ගය. අවශ්‍ය නෝනැතික කරලා උපද්දවන ආර්යසායක මාර්ගය උන්නෝ. දැන් සම්මාදිටි දෙක. එකක් ලෞකිකයි කෙලෙස් සහිතයි සසර ගමට හේතු වෙයි. එකක් ලෝකෝත්තරයි නිවනට හේතු. ලෝකෝත්තර වූ නිවනට හේතු වෙන සම්මාදිටිය කාටද ගෝචර වෙන්නේ? ලෞකික වූ සසර ගමන්ට හේතු වෙන්නා වූ පින කරගත්ත කෙනාගේ ලෞකික සම්මාදිටිය ලබාගත්තා වූ ප්‍රතිඵලයේ මත ලැබුණා වූ විපාකස්කන්ධයේ ඉඳලා තමයි ලෝකෝත්තර සම්මාදිටිය වටහා ගන්න. ලෞකික සම්මා සංකප්පේ ගොඩ නැගුණා. ඒ පින්ඵලයේ මත අර අවිද්‍යාව සහගත සසර ගමන්ට හේතු වෙන සුභතියේ හේතු වෙන. ඒ තුලින් ගොඩ නැගෙච්චා වූ පැවැත්මක විපාකස්කන්ධයක් වෙන පැවැත්මක ඉඳලා තමයි ලෝකෝත්තර වූ සම්මා සංකප්පේ වටහා ගන්න. ලෞකික සම්මා වාචාවක ඉඳලා ගොඩ නැගෙච්ච පරිසරයක ඉඳලා තමයි ලෝකෝත්තර සම්මා වාචා තේරුම් ගන්න. ලෞකික සම්මා කම්මන්තයකින් ගොඩ නැගෙච්ච සුභදි පරිසරයක ඉඳලා තමයි ලෝකෝත්තර සම්මා කම්මන්තයේ පත් වෙන්නේ. ලෞකික සම්මා ආජීවයකින් ජීවත් වෙච්ච කෙනාට ගොඩ නැගෙච්ච විපාක පසුතලිය තුල ඉඳලායි ලෝකෝත්තර සම්මා ආජීවයට පත් වෙන්නේ. ලෞකික සම්මා වායාමයකින් ගොඩ නැගෙච්ච පසුතලියක ඉඳලායි ලෝකෝත්තර සම්මා වායාමයට පත් වෙන. ලෞකික සම්මා සතියකින් ගොඩනැගිච්ච පසුතලියක ඉඳලා ලෝකෝත්තර සම්මා සතිය ලබනවා. ලෞකික සම්මා සමාධියකින් ගොඩනැගිච්ච මානසිකත්වයක ඉඳලා ලෝකෝත්තර සම්මා සමාධියට පත් වෙන බත්තිම ලබනවා. දැන් ආර්යසත්‍යයික මාර්ගයේ දෙආකාරයි. එකක් ලෝකෝත්තරයි නිවනට හේතු වෙනවා. අනික ලෞකිකයි සතර ගමන්ට හේතු වෙනකොට නොවේ දෙක. ඉතින් ලෞකික නිසා සතර ගමන්ට හේතු වෙන නිසා යම් පුදිරේක ඒක බැහැර කරන්න බෑ. මොකද ඒක තමයි ලෝකෝත්තර මාර්ගයේ පසුතල. ලෝකෝත්තර මාර්ගයේ පසුතලිය ගොඩනැගිච්ච නැති කෙනාට ලෝකෝත්තර මාර්ගය තුලින් අවබෝධය ලබා ගන්න බැහැ. එහෙනම් මේ දෙකම අයින් කරන්න බැහැ. හැබැයි අපි එකක් දැනගන්නවා. මගේ බලාපොරොත්තුව සතර පෙන් කෙල කෙල ඇවිදින්න නෙමෙයි. පංචකාම ආස්වාදයේ විදින්න සතර ගමනක් හදන්න නෙමෙයි. මෙන්න මේ නිවන් දැකීමට අවශ්‍ය කරන පසුතලයට යම් අඩුපාඩුවක් මට ඇද්ද ඒක පූර්ණේ කරගන්නයි පොතන හරි එතකනුයි මගේ මේ පැවැත්මට මං කරන පිණි මම බලාපොරොත්තු වෙන්නේ. දැන් පින හොඳ දේ කරපුවාම යහපත ලැබෙනවා. ආයුෂ වර්ණයේ හැපේ බලයේ නුවණ ලබන්න හේතුකාරක වන්නා පසුතලයේ ගොඩනැගෙනවා විපාක වශයෙන්. ඒක ගොඩනැගීම මොකක් නිසාද? අවිද්‍යා තෘෂ්ණා දෙකෙන් බැඳිලා ඒ පැත්ත යන්න නෙමෙයි අරමුණ වෙනස් වුණා. ලෝකෝත්තර ධර්මයේ අවබෝධ කරන්න පසුතලයේ හදා ගන්න ඕනේ ඉඳයි මම මේ කරන්නේ. ඔය අදහමින් කළොත් මොකද වෙන්නේ? උපතක් ලැබෙනවා. හැබැයි සතර ගමනේ අනාථ වෙන්න හේතු වෙන උපතක් නෙමෙයි. අනිතර මොකද පසුතලයේ අරමුණ තිබුණේ මොකද්ද? නිවන් අවබෝධ කර ගැනීමට දැන් බැයි නම් අර තේරුම් ගන්න අපහසු නා. ඒ වැටහිමේ එන්නේ නැත්නම් මගේ අනුපාඩුවක් තියෙනවා. දහම් දකින්න උට. ඒ දහම තුල අප්‍රමාදී ජීවිතය ගත කිරීමේ හැකියාව මට තියෙනවා. නෑ අප්‍රමාදී මට තියෙනවා. එහෙනම් දැන් මං පෙර කරන ලද ඒවෙන් ආයුෂ ලැබලා තියෙනවා. ආරේ ආයුෂ ලැබලා තියෙනවා. බණ අහනකොට මගේ හිත ප්‍රබෝධ වෙනවා. ඒකත් වෙනවනම් වර්ණයක් ලැබලා තියෙනවා. මට කායික මානසික සුවයක් දැනෙනවද බණ අහනකොට? එහෙනම් සැපයක් ලැබලා තියෙනවා. නිින්දියන්නේ එහෙම නැද්ද? හොඳට ප්‍රබෝධ වෙවි එන්නේ ප්‍රබෝධ වෙවි තව තවත් මනස කායේ ප්‍රබෝධයලා එනවා. බලයක් ලැබලා තියෙනවා. ඒ යාවට අත්තරින් වැලි මිදියන්නේ නැහැ නෙමෙයි කියලා සොරි. කොච්චර කරලා බැලුවත් ඇත්ත කියලා හිතන් ඉවර කෙලිස් කියෙන්නේ. චන්දරාගේ එහෙනම් අතුරුණාව තව ඇලෙනවා. මනවඩිනේව දකින්න මේක හිත බැදෙනවා. මනවඩන සද්දහෙනට ඒක හිත බැදෙනවා. අනේ ආසයිනේ හරි ආසයිනේ හා හා ඉඳත් නැත්නම් කියලා හිතෙනවා. මනවඩන ගන්ධයක් එන අනේ විතර හරි සුවඳයි ඉබේ ඉඳත් නැත්නම් කියලා හිතෙනවා. මනවල් රහින් තවත් මේ රහ විදවිද ඉඳත් නැත්නම් කියලා හිතෙනවා. මනවඩන පහ දෙනට ඒ පහත් ලබන්න එහෙනම් තව තවත් කියලා හිතෙනවා. කොහේ ඒක හැරෙන්නේ නැහැ. විතර වනහලා. කියන බණත් ඒ වෙනවා. ඒ උනාට මේක හැරෙන්නේ නැහැ. අන් හැරෙන්නේ නැත්නම් මොකද්ද? ආර්ය ප්‍රඥාවර පසුතලයේ මෝරලා නැතිනි. දැන් මොකක් කරන්නේ? දැන් පසුතලයේ මෝරණ තැන්න එනකන් අත්හැරින වැලි මිදියන නිවන හම්බ වෙන්නේ නැහැ. දැන් යා පින් නොකරේ පුළුවන්. දැන් යා නෑම අදාදව ලබනවා කිය කොච්චර දැඟලුවා ලැබෙන්න බව Tamanටම අත්දැකීමෙන් තියෙනවනම් මෙච්චර කරාදී කෙලේ සංසිඳිලා යන්නේ නැහැ. එහෙනම් මේ දැක මේ ඇත්ත දැකපු හරිය මේ බණම අහලා තමයි අරිහත්ත්වයටපත් වුනේ කවදා හරි කෙනෙක්. මේ බණම අහලා මේ ගැනම හිතලා තමයි අනාගාමී වුනේ. ඇයි කෝ අනාගාමී අරිහත් කියන දෙකරවත් මට යන්න බැරි? මට මේ කාම කෙලෙස් වලට හිත බැඳින්නේ ඇයි? එහෙම බැඳෙනවා නම් මම තාම මෝරලා මදි. හැබැයි මදි කියලා මං අදයිරි වෙන්නේ නැහැ. මගේ වැඩේ කරන ගමන් මදි හරිය සපුරෙන්න ඕන නම් මං ඔය විදිය කරනවා. හැබැයි කොවිලේ හරි මදි හරිය සපුරනොත් එහෙම මට සසර පැවැත්වෙන්න තියෙන ආසාව දුර වෙලා ගියා නම්
මං කරපුවා මට බාධක පවුනවන්නේ මං කරපු හොඳ වැරදිකි මට බාධාවක් පැමිණෙන්නේ මේ ඉන්න අධ්‍යය තුල දිට්ඨ ධම්ම වේදිනිය වශයෙන් පළ දෙන යම් හොඳ හරියක් තියෙනවා ඒක හොඳ හරිය බලද්දි මං අනිකා කලේ මොකද පරමාර්ථයේ ඒව විද විද ඉන්නේ නෙමෙයි නිවන් ආවෝද කරගෙන දවසකින් ප්‍රඥා පූර්ණ කර ගැනීම පරමාර්ථය කරගෙන ඒක දැම්ම වෙච්ච උනා නම් ඉතින් මං හොඳ වැරදි කරපුවා නරකේ ඒක අහක ගියත් මම මොකද මං ඕක භුක්ති විඳින දා මතුවට ඉන්න ඕනේ මතුමතු ඉන්නවයි කියන එක කෙලවර කරගන්න බලාපොරොත්තු වෙන ඒ පරමාර්ථය කරන්නේ මම මේ හොඳ දිග කලි ඒක මට දැම්ම මහ බුදුරණ කොච්චර වාසනාවක්ද කියලා සන්තෝෂ වෙනවා දැන් Tamanta යහපතක් වෙන අනුර යහපතක් වෙන දියක් කළා අපරාධ යහක ගියා කියන දෙයක් තියෙනවා ඒ කරු මොහොතේම කලේ හොඳ දෙයක් එහෙන හොඳ දෙයක් කළා නම් හොඳ දෙයක් කරපු මොහොතේ ඉඳලා ඒකෙන් හොඳක්ම නෙවුනේ ඉතින් ඒ නිසා ඒකෙන් අවඩක් වුණේ නැහැ ඒ මර මොකද නිතරම හරි අහර ගියා මම අවඩක් කළා විනාශය කළා හරි හරියක් මල් ළඟ නැහැ යන්තරමා කිරුණා කරපු මොහොතේ පටන් වැඩක් කරලා යහපතක් කරලා තිබිච්ච එක මේ දැන් මගේ වැඩේ කරගත්තා ඉතුරු හරිය මට වැඩක් නැති නිසා මම දැන් ප්‍රශ්නයක් නැහැ ඒක. එහෙනම් පින කොච්චර තිබුණත් උන්හතේ ප්‍රශ්නයක් තියෙනවා. සීවලි මහරහතන් වහන්සේ කරගත්ත පින උන්වහන්සේ පිරිනිවන් පානකම ආහාර හම්බ වුණා. හැබැයි තා පිරිනිවන් පාන දෙහි දිහා තව හම්බෙන්නේ නැහැ. තවත් තියෙන පොළ අප්‍රමාණ තියෙනවා ඉතුරු වෙලා. ඉතින් උන්වහන්සේ ලෝක ගන්න ඕනේ. උන්වහන්සේගේ බලාපොරොත්තු ඉෂ්ට වුණා. කරගත්ත පිනේ ප්‍රතිඵලය තව ඉතුරු නැහැ කියන කාරව පාඩුවක් වෙනවා. ප්‍රශ්නයක් වුණාද? පින කොච්චර වැඩි වෙන තිබුණත් ඒක ප්‍රශ්නයක් නෙමෙයි. කරපු කරපු ගානේ කරන කරන මොහොතේ ඉඳලා. Tamanthත් යහපතක් ලෝකයටත් යහපතක්. ඕක විඳින්න මම ඉන්නව ඕනේ. ඉන්න බලාපොරොත්තුෙන් ඒකේ පෙන්කෙල්ල බලාපොරොත්තුෙන් පංචකාම ආස්වාදේ විඳින්න සෝදන්නක් කරගන්න ඒකේ අවශ්‍ය කරන පරිසරයක් කරගන්න බලාපොරොත්තු වෙකින් මම නෙමෙයි නම් මම පිටකලි. මගේ පරමාර්ථී ආවිස වර්ණේ සැපේ බලේ නුවණ පූර්ණ කර ගැනීමේ ලබන්නා වූ යථාබෝධයේ පූර්ණ කර ගැනීම ඒක දැන් සිද්ධ වුණා නා. ඉතින් අහක ගියා මොකද ඒ කරපු නිදුරුටි අපරාදේ මම මෙච්චර බින් කළා දැන් ඉතින් මේකෙන් අවලක් වෙනා ලෝකයක් කියන්නේ එකක් තියෙනවා ඒ කරපු වෙන සීකරන ගානෙත් ඉන්න ලෝකයක් යහපතක් මිසක් අයහපතක් නෑ එහෙනම් එදා සීවනි මහරහතන් වහන්සේ ඒ කරපු වෙන සීකරන ගානෙත් මිනිහටත් යහපතක් මිසක් අයහපතක් නෑ ඉන්න මිනිස්සු මං කරපු යහපත සීකරන ගානෙත් උන්ට යහපතක් වෙනවා එහෙනම් මං මෙතනින් කෙලවර කළත් මම කරපු එක සීකරන පුදුලියට යහපතක් වෙනවා නම් මං පිරිනුවම් පෑවත් මං කරපු පින් ලෝකෙට යහපතක් කරනවා නරකද ඉතින් එනිසා ඒකේ ප්‍රශ්නයක් පොඩ්ඩක්වත් නැහැ ඒක ගැටලුවක් නෙමෙයි අපි පින් කරලා වැඩි වෙයි කියන ප්‍රශ්නයක් නැහැ එයා බුදුරන් වහන්සේ දේශනා කරන හැම වෙලෙම මහනි පිනට බිය වෙන්න එපා මා භික්කවේ පුඤ්ඤානම් භායි මහනි පිනට බිය සුඛාසිතා භික්කවේ වැඩි වතන පුඤ්ඤාන මේ සුඛාසිතේට කියන තව නම පින කියන්නේ සුඛේ ඇති කරවන ඒකට බය වෙන්න එපා එහෙනම් ඒතොර රහතන් වහන්සේ පුඤ්ඤපාව පහිනස කියන්නේ පින්පාව පහ කළා කියන්නේ රහතන් වහන්සේ නැති කලේ පුණ්‍ය අභිසංකාර. පුණ්‍ය අභිසංකාරයයි පුණ්‍යයි කියන්නේ දෙකක්. අභිසංකාරයෙන් නැගිනවා අභිසංකාර විඥානය. යම් පිනක් කරපුවාම අභිසංකාර විඥානයක් නැගුණොත්. ඒක ඒ බුද්ධයාගේ භවයේ පිහිටනවා. වීදයක් වශයෙන්. අන්න ඒකට කියනවා පුණ්‍ය අභිසංකාර විඥානය. අභිසංකාර විඥානයේ මතු භවයේක උපද්දන්නේ ඒක අවිද්‍යාව සහගත නම් පහළ වුණේ. මතු භවයේක ඒ අවිද්‍යාව සහගත ප්‍රතිහේ මතු භවය කරා ගෙනියනවා. ඒ අභිසංකාර විඥානයේ පුණ්‍ය විඥානයක් නිසා සැප සම්පත් ගියෙතෙන් ලබා දෙන්නා. ඒක හේතු වෙනවා. එහෙනම් අභිසංකාර විඥානේ නැති කර දැම්මහම පුණ්‍ය ක්‍රියාව කරනවා. යහපත් ක්‍රියා කරනවා නහතන්වහන. හැබැයි අභිසංකාර නගන්නේ උන්වහතිර ඕනකමක් නැහැ. මේ මතුවර මේ සඳහා මම මේවා කරනවා කියලා බලාපොරොත්තුවක් උන්වහන්සේට නැහැ. දැන් උන්වහන්සේට අභිසංකාර විඥානයයි නැති වුණේ. මතු පැවැත්ම සඳහා මම මේ පින මට මෙහෙම උදව් කරයි. මෙහෙම උදව් වෙනවා හේතුඵල න්‍යාය මේකයි. ඒක මම කරන්නේ මතු මෙන්න මේ බලාපොරොත්තුව ඉෂ්ට කරගන්න කියන එකක් නෑ උන්වහන්සේට. එහෙනම් උන්වහන්සේට ඒ පින අභිසංකාරයක් වෙන්නේ. පුණ්‍ය සංකාර විසක් පුණ්‍ය අභිසංකාර නෙමෙයි. අභි කියන්නේ විශේෂයක. ඒ පුණ්‍ය සංකාරයේ විශේෂ පුණ්‍ය සංකාරයක් වුණාම කියනවා අභිසංකාර. මොකද්ද? සසර ගමනට හෝ සසර ගමනේ ඉදිරියට ගෙනියනකොට හැප සම්පත් දෙන්න හෝ හේතු වෙන විදිහ එකක් කරලා. සසර ගමනට හේතු වෙන අවිද්‍යාව සමග ඒක හොඳයි මේකේ පවතින්න ඕන කියලා මානසිකත්වයක් තියෙද්දි ගොඩනගපුවා තියෙනවා. අන්න ඒවට කියනවා පුණ්‍ය අභිසංකාර.
ඒ අදහසින් ගොඩනැගුවොත් ඒකෙන් ගොඩනැගෙන විඥානේ අභිසංකාර විඥානය, නිකම්ම විඥානයක් නෙවෙයි, පුණ්‍ය විඥානයක් නෙවෙයි. පුණ්‍ය කර්මයේද පුණ්‍ය විඥානයක් ලැබෙනවා. පුණ්‍ය අභිසංකාරයේද පුණ්‍ය අභිසංකාර විඥානයක් ලැබෙනවා. අන්න පුණ්‍ය අභිසංකාර විඥානයක් ලැබුණොත් සසර ගමනට සසර ගමනේ උපන්තනක සැප ලබා දෙන දහ හේතු වෙනවා. අභිසංකාර කොටස අත්දැක අභියත් දක්නහම පුණ්‍ය කර්මයේද පුණ්‍ය හිත පහළ වෙනවා. පුණ්‍ය විඥානයේ පුළුවන් කමක් නැහැ මතු සසර ගමන හා සම්බන්ධ කරවන්න. එහෙනම් අරිහතුන් වහන්සේ නැති කලේ මතු සසර ගමනට හේතු වෙන යමක් ඇතනම් ඒක නැති කළා. එහෙනම් පිනක් අභිසංකාර වුණොත් තමයි මතු සසර ගමන හා සම්බන්ධ වෙන්නේ. එහෙනම් උන්වහන්සේ නැති කලේ පුණ්‍ය අභිසංකාර. එහෙනම් උන්වහන්සේ පින් කරන්නේ නැහැ කිව්වොත් නෝකයි. දැන් ඕකේ තෝරාගන්න බැරුවා තමයි රාතන් වහන්සේ කවදාවත් පින් කරන්නේ. එහෙනම් රාතන් වහන්සේ පින් කරන්නේ නැත්නම් පුණ්‍ය ක්‍රියාව කරන්නේ නැහැ. නැ දස පුණ්‍ය ක්‍රියාවලිය එකක් තමයි ධර්ම දේශනා කිරීම. බණ ඇහිීම, බණ දෙසීම. දස පුණ්‍ය ක්‍රියාවලින් දෙකක්. රහතන් වහන්සේ බණ අහන්නේ නැද්ද, බණ දෙසන්නේ නැද්ද? ලෝතුරා බුදුරන් වහන්සේ අගු පිළක ඉඳගෙන හිටගෙන එළුවෙන් එක බණ ඇහුවා කියලා අපි ධර්ම දේශනා පැහැදිලි කරලා තියෙනවා. අය නෑ කිව්වේ නෑ, අනික අය නෙවෙයි. දැන් රහතන් වහන්සේ ගැන මොනවද කතා කරන්නේ? ශ්‍රාවකයන් වහන්සේ නමක් රාත්‍රියේ ධර්ම දේශනාව පටන් ගත්තාම වටිනා ධර්ම දේශනාවක් කියන්නේ බුදුරජාණන් වහන්සේ ඇවිදින්න දැන් මං ගියොත් මේ අදහස් වෙනස් වෙනවා. උන්වහන්සේ අභිපිරේ ඉඳගෙන අදිස්ත්‍යානියක් කළා අනිකට නොපෙනේවා කිය. එළි වෙලා බණ ඉවරනකොට සාදුකාරයක් දුන්නා. එතකොට අය දන්නේ උන්වහන්සේ බණ අහලා තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ බණ ඇහුවා. උපරිමේ ලෝකේ දීදු උත්තරම ධර්මයේ දුන්නේ දේශනා කළේ බුදුරජාණන් වහන්සේ නා. බණ අහලා තියෙනවා, බණ දේශනා තියෙනවා බුදුරජාණන් වහන්සේ. බණ ඇසීම, බණ දෙසීම දස පුණ්‍ය ක්‍රියාවලින් දෙකක්. පිදීතු උත්තමයන් හැටියට බුදුරජාණන් වහන්සේට පූජා කළා තියෙනවා, පූජා තියෙනවා රහතන් වහන්සේ. පිදීතුන් පිදීම තවත් දස පුණ්‍ය ක්‍රියාවලින් තව එකක්. එහෙනම් පුණ්‍ය ක්‍රියා 10න් පිදීතු බුදලා තියෙනවා, බණ අහලා තියෙනවා, බණ දෙසලා තියෙනවා, වතාවත් කරලා තියෙනවා. වතාවත් කිරීම තව එකක්. රහතන් වහන්සේ රහතුණා කියන එකයි කියන්නේ තමයි ගුරු හාමුදුරන්ට වතාවත් කරලා. බුදුරජාණන් වහන්සේට වතාවත් කරලා අපෝපස්ථාන කළා. ඉතින් උන්වහන්සේ පුණ්‍ය ක්‍රියා වෙලා නැද්ද? ක්‍රියාව සිද්ධ වෙලා නැද්ද? ඒවා කි පුණ්‍ය ක්‍රියා නෙවෙයි. දස පුණ්‍ය ක්‍රියා නිය කරලා තියෙන්නේ. එහෙනම් රහතන් වහන්සේ පින් කළේ නැහැ කිව්වොත් එහෙනම් ඔය දස පුණ්‍ය ක්‍රියා කරලා කොහොමද සාතිය ඇතුව ප්‍රතිවිදගේ මොකු වෙන්නේ? දස පුණ්‍ය ක්‍රියා කළේ නැහැ කියන්නේ පුරන්දර රහතන් වහන්සේ. එහෙනම් පුණ්‍ය පාප පහිනාසකි. කෙරෙව පින අභිසංකාරයක් වෙන්නේ. අවිසංකාරයක් වෙන කොටසයි නැත්ද? පින අවිසංකාරයක් වෙන්න නම් අවිද්‍යාව සමග මිශ්‍ර වෙන්න ඕනේ. පාප අවිද්‍යාව නෙමෙයි. අවිද්‍යාව කියලා කියන්නේ මහ විග්‍රහ විස්තරය. චතුරාර්ය සත්‍යෙන් නොදැනීමේ පටන් ගෙනවා අවිද්‍යාව. මෝහෝ, පමෝහෝ, සම්මෝහෝ ආදි වශයෙන් මෝහය පටන් ගත්ත තැනක් තියෙනවා. එතන පටන් ගෙන මෝහයටයි වෙන්නේ අවිද්‍යාව. අවිද්‍යාව බලවත් වෙලා බලවත් වෙලා ගිහිල්ලා. ඒකෙන් අන්ධ බවට පත් වෙලා එන්නේ එන්නේ මොට බවට පත් කරලා. ක්‍රමක්‍රමී කෙලෙස් පහට ගැනිලා ඒක අවස්ථාවකින් පස්සේ දුම් මේජ්ජන් කියන තැනට එනවා. දුම් කහටක් වාගේ, දැන් ගහක වැලියම වාගේ. උපමාවක්, බාල්‍යය බාලේ බවටපත් කරන අන්දෝ බාලු. බාලය තමයි සෙල්ලම් කර කර යන්නේ. පොඩි ළමයි සෙල්ලම් කරන්න කැමති. ඒක මේ සසල සෙල්ලම ගෙනියනවා. සංසාර සෙල්ලම මොකද්ද? මනවරණ රූප පස්සේ යනවා, මනවරණ සබ්ද පස්සේ යනවා, මනවරණ ගන්ධ පස්සේ යනවා, මනවරණ රස පස්සේ යනවා, මනවරණ පහස පස්සේ යනවා. මේක තමයි සංසාර සෙල්ලම. බාලයා වෙලා ඉන්න එකම බාලයා විදිහ කර කර ඕක පස්සේ යනවා. පංචකාමීද ආසාය පංචකාම සෙල්ලමේ තමයි ජීවත් වෙන්නේ. අන්න බාලයාගේ. ඔන්න බාලයේ බාල බවට පත් කරපු දැනට එනකොට දැන් දෙවියොත් ඔන්න දෙන්නේ වැඩිලා. අන්ධෝ බාලෝ පුතජනෝ කියන එකේ දෙවියොත් ඉන්නේ. බ්‍රහ්මයොත් ඉන්නේ. ඔය සෙල්ලම තුල ඉන්නේ. දැන් බාලපාව අරගන්නේ කොතනින්ද? ඔය සෙල්ලම වැඩක් නැහැ කියලා දැනගත්ත තාක්ෂණය. පංචකාම සෙල්ලම වැඩක් නැති, හරයක් නැති හිස් දෙයක්. ඒකමට වැටහුණා කියලා යම් දහසක් ආවනා නුවන්ට ගෝචර වෙලා. එදාට දර්ශනඥානිය පහළ වුණා සෝවාන් ඵලයටපත් වුණා. එතන පටන් ගින පංචකාම සෙල්ලම සෙල්ලම කියා දකින්න මිස බාලයෙන්ගේ වැඩක් කියා දකින්න මිස. ඒක වර්ණනා කරන්න යන්නේ නැහැ උස්සඳයන්. මෙන්න මෙතෙන්ට පත් වෙනකන් ඔහු බාල අන්න දුම්මේජ්ජම් බාල්‍ය. දැන් බාලයාට බාලයා ඉන්නවා අර කියන කාම ලෝකේ තියෙනවා, රූප ලෝකේ තියෙනවා, අරූප ලෝකේ තියෙනවා.
බාලය පින් කරල ඒවගේ බාලය ධ්‍යානත් පදල ලැබූ බ්‍රහ්ම සම්පත්තිය කල්පගාන හිටියත් විදගෙන ඔය කාලෙ ගෙවිලා ඇවිදලා ආයි මිනිස්සෙක් වෙලා ආයි කරගත්ත පාපයක් මුල්ගෙන එතනින් මැරිලා අපාගත වෙන්න පුළුවන් තිරසනෙක් වෙන්න පුළුවන් අපාගත යට පරමහාවකේ යන්න තිරතිය. එනිසා එයා කවදාවත් අවිද්‍යාව දුරු කරපු කෙනෙක් නෙවන් නිසා අන්න බාලයා ඒ දෙන්න වැටෙනවා අන්න අවිද්‍යාවේ අවස්ථා. දුම්මේජම් බාලයා එනි ඔතනින් ගියා තව එහාට යනවා දැන් ක්‍රමක්‍රමී යනවා පල්ලෙහාට ගිහින්. මෝහෝ පමෝහෝ සම්මෝහෝ ඔය බාලය පැත්තට ගිහින් අකුසල් පැත්තට ගියා පාප පැත්තට ගියා අවිද්‍යාව. මෙන්න මෙතෙන්ද ගියේ දැන් පටන් පාප පැත්තට සම්මතයේ පැත්තේ අදහස් ක්‍රියාවලිය නැගෙනවා. මෝහයට පත් වුණු තැන් පටන් අවිද්‍යාව ඝන බවට පත් වෙනවා. අවිද්‍යාවේ සියුම් පැත්තත් අවිද්‍යාවට අයිති. පාප පැත්තේ හරියත් අවිද්‍යාවටයි. අවිද්‍යාව විසුතුන් ආකාරයකින් විග්‍රහ වෙනවා. විග්‍රහ කරනකොට යං අඥානං අදස්සනං අනබි සමයෝ අනනුබෝධෝ අසම්බෝධෝ අපටිවේදෝ අපච්චක කම්මං දුම්මේජ්ජං බාල්‍යං ඒ වගේම ඔයගොල්ලෝ කියන විස්තරයක් විහිතුන් ආකාරයේ මේ විහිතුන් කොටසෙම මෝහෝ අකුසල මූලං අයං උච්චති අවිද්‍යාව කියලා කෙලවර කරන්නේ. ඉන්නේ මෝහ අකුසල මූලීදී නිකන් එනවල්ලා තමයි අවිද්‍යාවේ කෙලවරේ. දැන් අවිද්‍යාව පත්‍ය සංඛාරගෙන පව් වලින් පින් කරන්නේ කොහොමද කියලා කියන මොට්ටකම හිතනවා සමහරවල්. අවිද්‍යාව කියන්නේ පව් පින් දෙකේම සසර ගමට හේතු වෙනා ස්වභාවය. අවිද්‍යාවගේ පව් නෙමෙයි ඇත්ත පේන්නේ නැති නිසා බුද්ධිලයා මේ පැවැත්ම ප්‍රියයි මනාපයි කියන දෘෂ්ටියට බහි. පැවැත්ම ප්‍රියයි මනාපයි කියන දෘෂ්ටියට ආපු දැන් පටන් ඔහු ඉන්නේ අවිද්‍යාව. මේ පැවැත්ම ප්‍රියයි මනාපයි කියලා ගන්න අංශු මාත්‍රයක්වත් නැහැ කියලා දැනගත්ත දවසට අවිද්‍යාව දැනගත්තා. අවිද්‍යාව ඉවර කළේ නෑ. අවිද්‍යාව අවිද්‍යාව හැටියට දැක්කා. අත්දැකිනේ. අවිද්‍යාව අත්දැකිනේ දැකපු දේ කරා ගමන් කරනකොට අනුපිළිවෙලින් මාර්ගය වලනකොට. ඒතර ක්‍රමක්‍රමයෙන් අත්දැක ගිහිලා අවිද්‍යාව අත්දැකලා කියලා වරෙච්ච දාට අරිහත් පල. මෙහෙමයි යවි. ඉතින් ඒතර දැනගන්න ඕනේ අවිද්‍යාව මුල් කරගෙනම තමයි. ඒ පුද්ගලයා සසර ගමන හොඳයි කියන එකම එතමයි. සසර ගමන හොඳයි කියන එකම බැහැලා කරන තාකල වෙන්නේ අවිද්‍යාව. නිවන් දැකීමේ පසුතලයක් අවශ්‍යයි මට. ඒ පසුතලේ ගොඩනගා ගන්න මම මේ පින කරනවා කියපුවගෙන අවිද්‍යාව දැකලා තියෙනවා. අවිද්‍යාවෙන් ගැන වැඩපිළිවෙල පස්සේ යන්නෙත් නෑ. ඒකත් වහලා තියෙනවා. පැවැත්ම තුල ඉදිරියට ගමනක් තියෙනවා. නිවනට උපනිශ්‍රේ වෙන ගමන. ආර්යචායක මාර්ගය වලන් උපනිශ්‍රේ වෙන දේ නිස්පාදනය කරගන්න. අන්න යථාර්ථයේ දැක්කරපස්සේ ඥාන සම්පවිත පින් කියන්නේ යන්නේ දෙන්න. ඒ පින් ඥාන සම්පවිත. ප්‍රඥා ප්‍රඥාවට හේතුකාරකයි. සෝමනස සහගත ඥාන සම්පවිත හිතකින් පින් කළා කියන්නේ යන්නේ එතකොට. එන එයා කරන පින් මම මේ සසර ගමන තුල සුඛෝපභෝගීව භුක්ති විඳගෙන ඉන්න කරන එකක් නෙමෙයි. මේ ආර්ය මාර්ගයට පසුතලයක් අවශ්‍යයි. මෙන්න මේ පසුතලයේ නිබඳවා දෙන්නේ ආර්යත්වායක මාර්ගයෙන් නෙමෙයි කරන පින් වලින් යහපත් දේ. අන්නේ නිසා මම යහපත් දේ දැනින් යහපත් දේ කරනවා කියලා කටයුතු කරනකොට ඔහුට ලැබෙනවා කුසල මූලපත්‍ය සංඛාරා. සංඛාරපත්‍ය විඥාන විඥානපත්‍ය නාම රූපන් නාම රූපච්ච සලායතන සලායතනපත්‍ය පස්සෝ පස්සපත්‍ය වේදනා වේදනාපත්‍ය තණ්හා නෙමෙයි ප්‍රසාදේ. ප්‍රසාදපත්‍ය අලිමෝක්කෝ. ඒ ප්‍රසාදයේ මුදුපත් වෙනවා. අදිමෝක පත්‍යා බව. ඒකේ හන ප්‍රසාද බවක් හට ගන්නවා. අන්න සුගති බව. ඒ ප්‍රසාදයේ අරගෙන ධර්මාභෝධය ලබන ආයුවන් හැපල් පත්‍යා කියන පහින් යුක්තයි. අදිමෝක පත්‍යා බව බව පත්‍යා ජාති. හැබැයි ඒක ජරා මරණයටපත් වෙනවා. හැබැයි දුක්ඛන්දරාවට ගෙනියන්නේ ඒව මේදී සම් ධම්මාන සම්දේව හොති කියලා ධර්මය පහල කරලා නවත්තනවා. එහෙනම් ධර්මාභෝධය වගසහසලාදී ලයි කියලාවර කළා දානවා මිසක් ඒ ජරා මරණයටපත් වෙනවා මිසක් සසරේ අනාථ කරන්න සසර ගමනක් හදන්නේ යථාභෝධයේ වටහාගෙන තේරුම් අරගෙන ඒක ඥාන සම්පවිත කරගොවෙ පිණි. මෙන්න මේ නිසා ආර්ය වින් කරන කරුණ දැනගෙන ආර්ය පින්න කරන කතියක් නෙමෙයි. හැම පිනක්ම කරනවා විදිහට. යහපත් දේ කරනවා. ඒක ප්‍රතිඵලයි දන්නවා. සසර ගමනේ ඈදෙන්න දෙමෙයි. නිවන් දැකීමේ උපනිශ්‍රේ වෙන්නේ උහුමයි. වැඩි දකින්න